පුද්ගලික ආයතනයක සේවකයි. කාලය, ධනය, ප්‍රමේය ආදීන් කරන වංචාවට ලැබෙන විපාකයේ කවදේද? මේවායේ වරද අවබෝධ කරගත් පසු අනිතු විපාක අවම කරගන්නේ කෙසේද? මේ විපාක අහෝසි කර ගැනීමට ගත හැකියා වාග් දිවේ නම් ඒ වාද සපුරා ගන්නේ කෙසේද කියන ප්‍රශ්නයක් අහන්න. සජේව පෞද්ගලික ආයතනයක සේවයේදී දැන් මේක සජේ නම් මහා බලවත්. සජේ කියලා කියන්නේ ඒ සතර රාජ්‍යයේ ඉන්න සියල්ලන්ගේම පොදු ධනයෙන් සකස් වෙලා තියෙන පොදු ධනයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වැඩ. සජේට අසාධාරණයක් කළා කියලා කියන්නේ පොදු රාජ්‍යයේ ඉන්න සියලුම වැසියන්ට අසාධාරණයක් කළා වෙනවා. ඉතාලම සුළු විහාරේ තමන්ගේ කොටස අත්හැරපුවා තමාගේ වෙදිටි විච්ච සාධාරණ ඉන්න උනොත් ඒක අසාධාරණේ වෙනවා. හැබැයි රජේ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි රජේ ඉන්නේ රජේ පත් කරගත්ත මූලිකයවන් ජනාධිපතිගේවත් අගමැතිගේවත් නෙමෙයි රජේ. ඉතින් රජේ කියන්නේ පොදු සියලුම රටවැසියන්. රට වැසියාටම කරන අපරාධයක් බවට පත් වෙනවා රජේ පුද්ගලයේ රජේ සේවකේ තමාගේ සේවයේ ඉතුරු කරොත්. හැබැයි ඊට පස්සේ ගෙවන්න වෙන්නේ මුළු රාජ්‍යයටම ආය ගෙවන්න වෙන්නේ. හේතුවේ ඵලයේ ඒකයි. සජීතම කරපු අපරාධය කියන්නේ මුළු සමාජීතම කරපු ඒ රටේ ඉන්න සියලුම අයට කරපු අඩුපාඩු. එක එකෙන් බේලා කියලා බේරෙන්න කියන එක එකයි යලි හම්බුන තමයි විඳින්න වෙන්නේ. හැබැයි මුළු සමාජයේම බේලාට උපදින ඉඳලකුත් නැහැ. කොහේ ගිහිල්ලා වනාතේ සමාජය තුල කොහොම ණය ගවන්න දෙනවා හදිය. ඒ ගෙවීමේ රටේට විවිධාකාරයේ සිද්ධ වෙන්න පුළුවන්. සමහර රජයේ සම්බන්ධව ලැබෙන ලාභයකට ඔහුගේ තිබෙනා වූ ධනය ඇදලා යන විදිය ක්‍රමයක් ඉදපත් කරනවා. සමහරකට ඔහුගේ දේපොළ රාජසන්තක වෙන දෙයක් වෙන්නත් පුළුවන්. නැවත අපහු ගෙවෙන හැටි. ඔහුව වංචාවක් කරන්න ගිහිල්ලා අහුවෙලා. ඔහුගේ වාහනය හැටි රාජසන්තක කරන්න පුළුවන්. නැවතත් අපහු රජයටම අපහු ගෙවන්න වෙනවා. මෙයාගේ මොන ප්‍රමේයකින් හරියම ගෙවන්න වෙනවා. පුද්ගලික සමාගමක් වාදිතියක් කිව්වා. ඒ සම්බන්ධයෙන් යම් කිසි පුද්ගලිකත්වයේ මුල් කරගත්තා. ඒ පුද්ගලිකත්වයේ මුල් කරගෙන එයාට ගෙවන්න වෙනවා. ගෙවන්න ක්‍රමයක් ඉදෙන්න වෙනවා. අවදාහරි ඒකට හිමිකම ධර්මතාවයෙන් හැද ගැසෙනවා. එදා වංචා කරන හවට්ටගෙන හිටියා. සාහතිකතාව කවුරුවත් දන්නේ නැතුව හිටියා. මම ඒකයි කිව්වේ ධර්මයේ වංචා කරන්න බෑ. ඒ ධර්මතාවයේ තරකෝලා ගෙනියනවා. ඒ වංචාවට ණය ගෙවෙන දෙන්න. ඔහුට කවදාහරි හිටි ගෙවන්න වෙනවා. අවදාවා සමාජයකට හෝ පුද්ගලික ආයතනයකට හෝ පුද්ගලයකට හෝ රජයට හෝ කාට හරි ණය වෙලා. කෙනෙකුට අවලක් කරලා. ඔහුට මිදීමක් හම්බු වෙන්නේ නැහැ. ඔහු එන්නේ මිදලා කියලා රහසින් හිටියත් ධර්මතාවයේ ක්‍රියාත්මක වෙලා. ඊට සුදුසු පරිසරය ගොඩනගලා ඔහු ගෙවිල අවස්ථාවේදී සරසනවා ඒක කරලා දෙනවා. එහෙම සිද්ධියක් තියෙනවා. මේකේ ගැළපෙන සිද්ධියක්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේනවා කුණාති දැන් අපවත් වෙලා. එක්තරා දරුවෙක් ගියා ඒ හාමුදුරුවෝ හම්බුනා. හම්බිලා උන්වහන්සේ ගැන ගියා සාකච්ඡා කරලා ඉන්නකොට. උන්වහන්සේ පොඩි උපදේශයක් දුන්නා ළමයාට. තාත්තා ඉන්නා තමා තාත්තා නැති වෙලා. දැන් කොච්චර කල්ලින දාපුවාම අවුරුදු 4 5 කියලා කිව්වා කාලයක් ඒ තාත්තා නැති වෙලා. ඊට පස්සේ තාත්තලාගේ පුතා ඉන්න කාලේදී ඔයගොල්ලෝ කන්න දෙන්න හරි හම්බ කරලා මොනවට හරි ණය තුරුසු වුණා. ඒ වර්ගයෙන් තාත්තා කලියකට නම් ණය වෙලා තියෙනවා. ඒ ණය ගන්න හම්බුනේ නැහැ මුදලාලි ගණන් ගත්තේ නැහැ ඔනාලා කපලා දාලා තියෙනවා. අපින් ඉල්ලුවෙත් නැහැ. මැජික් එකක් ණය ගන්න. හැබැයි පුතේ එහෙම ණය වෙලා ගියෝ සමහර වෙලාවට. ඒ ණය ගෙවන්න. හරක් වෙලා හරි උපදින්න සිද්ධ වෙනවා. සත්තු වෙලා හරි උපදින්න හරි එක ණය ගෙවන්න සිද්ධ වෙනවා. වංචාව ගිහින් විදිය නම් එහෙම ණය නොගෙව. ඒක මතු වෙලාවත් එහෙම එහෙමත් වෙන්න වෙනවා. ඒ කණ්ඩ බොන්න දීලා හදපු දරුවාගේ උපකමක් තියෙනවා. තමන්ගේ දෙමව්පියන් දුක කියන වැටෙන නම් ඒකේ මුදවන්. එවන්දු අවස්ථාවල් වලින් තමන්ට පුළුවන් දෙමව්පියන් වෙනුවෙන් දරුවන්ට පුළුවන් ඒවා ඉවත් කරන ඒ දෙමව්පියන් වෙච්ච ණය දුරු කියපු ගණන් ඒකෙන් ඒ දෙමව්පියන් නිදහස් වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒ තාත්තා ණය වෙලා තිබිච්ච එකක් තියෙනවා ණය ගෙවලා දාන්න කොහොමත් හොදයි කියලා කිව්වා. මේ ළමයාලා හරි කම්පාවක් ඇති වුණා. අනේ තාත්තා බැරිලා හරි මේ තත්ත්වෙන් දුක ජීවිත ගියා නම් එහෙම අපි මේ පෙන්නේ හැකියාව තියෙදි ඉන්දියාවදී එහෙම ලබ ගන්න හොද නැහැ කියලා. අර මුදලාලි හම් වෙලා හිටන් ගිහිල්ලා කිව්වා අපේ තාත්තා ණය හැම තිබුණා. දැන් අවුරුදු 5ක් විතර ගත වෙලා. පිට ණය. මුදලාලි hina වෙලා ගියත් ණය ගෙවන්න දෙන්නේ නැහැ. අපි තාත්තා කිව්ද ණය. මං ඒවා කපලා දාලා ඉවරයි. තාත්තා කොහෙද දැන් ණය දෙන්නේ? නෑ නෑ මං ඒක ගෙවනවා. මුදලාලි පොදුම වුණා මේ කාරණා. ඒ ගෙවන්න අහන්නේ ඇයි කිව්වා. තාත්තා විනේ වෙච්ච ණය තියෙනවා මං ගන්න නෑ ඒක තියා. තාත්තා නිදහස් වෙන්න ඕනේ. කොහේ හිටියා? ඒකින් දැන් මේ අහන්නේ. අන්තිම සතියක්වත් ඉතුරු නොකර තාත්තා වෙච්ච සියලුම ණය පියවලා මට කියන්න කිව්වා. ගණ හදලා. මුදලා ඉතින් කවදා හම් වෙච්ච එකද මේ කියන මොකද නේද? ඔක්කොම ගණ හදලා අන්තිම සතියට හදලා අර තිබිච්ච ගණ කිව්වා.
මේ ළමයා සල්ලි අරන් ගිහලා එකන් දෙනකොට මුදලාලි කුමුණ වුණා. මුදලාලි කියලාත් නෙවෙයි බල කිරීමක් කළත් නෙවෙයි නවුත් ඇයි මෙහෙම කළේ කියලා. දැන් මෙහෙම කරන්න හේතුව යලි යලි අහනකොට කිව්වා. මොකද්ද මං දැන් කරන්න ඕනේ මේක? තාත්තට බින්දෙන්ද? නෑ තාත්තා මට අද පටන් සතයක්වත් නැහැ නෑ කියලා ඔතුමායි කටින් කියා. මේ පුතා කිව්වා මුදලාලි. මුදලාලි හරි සංවේගී පුතා කිව්වා. මේ ඔය පුතාගේ තාත්තා මේ නයි විතරක් නෙමෙයි අනන්ත සංසාරයේ වටන් මට ණය තියෙන අදින් සහවලින් නිදහස් කියයි නම් රූපාරා කියන එක පොරොන්දු කළා. පොරොන්දු කළා ප්‍රතිඥාව දුන්න පුතාට. කියනකොට මහ සත්‍යයක් ආව පිටිපස්සේ යාගේ හරක් මඩුවක් තියෙන හරක් මඩු. ඒ මුදලාගේ මේ හරක් ගන්න කටි මේ ගිහිරෝ නාම්බා මේ හරකේ නාහෙන් කටේ ලේ දාගෙන අදගෙන මැරිලා ඇවිත්. අර වදිනේ කියලා ඒකනේ. දැන් වෙලා තිබුණේ මොකක්ද? මුදලාලිට වෙච්ච ණය ගාන තාතා මීහරකේ කියලා අර කොටුවේ ඉඳලා තියෙනවා. හාමුදුරුවෝ ඕක නොකිය. පුතාට වෙන ක්‍රමයක් කියලා දුන්නා. සිද්ධිය වෙන එක දකින්න පුළුවන්. මුදලාලිට දිවිච්ච ණය 18ට විතර ණය ගාන ඇදී හිටෝ මීහරක තව දුරටත් ඉඳ බෑ යන්න බෑ. හරක හැම වෙලාවෙම වැඩි දෙහි කවුරුවත් දන්නේ නැහැ හොඳ හිටුව හරක. අනික් කවුම වලෙත් නැහැ මොකුත් නැහැ. හරක මැරලා තාතර නායකයලා තාතා මුදලක් නායකයලා ඉවරයි පුතා නායකයෝ වුණේ. දැන් හරි වැදගත් කතාවක් වෙච්ච සිද්ධිය. දැන් මේක වැදගත් නෑ බලන්න. ඉතින් අපිට පුළුවන් ද ණය වෙලා හිටන් අපි මගහැරලා හිටියා කියලා මැරුණා කියලා ණය නිදහසෙ. ඉතින් දේවාපියන් දරුවන්ට කණ්ඩබල දීපු නිසා පෝෂණය කරපු නිසා දරුවන්ට හැකියාවක් තියෙනවා දේවාපියන් විදිහේ වෙච්ච ණය නිදහස් කිරීමේ හේතුව දරුවන්ට තියෙනවා. ඉතින් දරුවන්ට පුළුවන් වැඩි කරන්න. ඉතින් අපි සුදුකමක් තියෙනවා බුද්ධාගම හතේ දේශනා කරනවා. දෙමව්පිය සතුට වෙනවා පිරිමි දරුවේ උපන්නා. මොකක් නිසාද? ඒ පිරිමි දරුවා අපි හරි හම්බ කරපු දේවල් පරිහරණය කරනවා. ඒ වෙන අපි වෙනුවෙන් දන් දෙනවා. දීලා අපිට පින් අනුමෝදන් කරනවා. අපි මැරිච්ච කාලේ තමයි. ඒ නිසා පිරිමි දරුවේ කියන්නේ කොච්චර වටිනවද කියලා නම් පිරිමි දරුවන් කිරි දෙමව්පිය සතුට වෙනවා කියලා බුද්ධාගම හතේ දේශනා කරනවා ඔය හේතුව. එහෙනම් ඔක අදත් ඔක ඒදත් අදත් අද කවදා? ඔක සනාතන ධර්මයක් යහපත් දෙයක්. ඉන් දෙමාපියෙන් ගුවෙන් තිබුණ දේවල් හොයලා බලන එහෙම ණය දුරස් වලින් නිදහස් කරනවා නම් ඒක විශාල වැදගත්කමක් වෙනවා. ඒ වගේම යම් කිසි දානෝ දීලා ඒ ගැල්ල පින්නන් බෝතන් කිරීම ආදී කරනවා නම් ඒ දරුවාගේ ණය ගැවීම දෙමාපියන්ට යහපත වීම ඒකත් එකම සිද්ධ වෙනවා. මේ හරි වැදගත් එහෙම කරනවා. මේ කොයි තරම් හරි මේ වරද කියන එක දෙල්ලන්නේ නෙමෙයි. අනුන්ට ණය වෙලා කවදාවත් පයින් දෙයක් නැහැ. පැන්නා කියලා හිතුවට සබහා ධර්මතාවය පන්නවන්නේ නැහැ. ඒක කියලා ණය ගෙවන්න ක්‍රමයක් සලස්වනවා. කෙනෙකුට බැන්න නම් බැරුම් ගහල සිද්ධ වෙන පාප ගෙවීමක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. කවදාවත් එකෙන් මිදෙනහම වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් දකින්න ඕනේ අපිට කවුරු හරි හිංගියක් හිංසාවක් කරනවා නම් ඔහුගේ වරද නෙමෙයි. මේකට ගෝචර වෙන්නේ හේතුකාරකයා මල්ලංග කවදා හරි තිබිලා තියෙනවා. මම කාට හරි කරපු අවේද කසාදානේ ඵලියක් මටත් තියෙනවා. මේවත් බැවේ නැතුවට අනන්ත සංසාර ගමනේ තියෙන සම්බන්ධතාවය එහෙමයි. ඉතින් වට කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවා නම් ඔවුන්ට වෛර කිරීම දේශ කිරීම නෙවෙයි. ඔවුන්ට යහපතක් වේවා මලත් යහපතක් වේවා මගින් උනා වෙලක් අසාධාරණයක් කවදා හරි සිද්ධ වුණා. මම මේ වටින මෙත් සිතවට යහපත පිණිස පිහිටාවා. මම මේ දේ දානීය පිණිස ඔවුන්ට පිහිටාවා. මේ ආදී වශයෙන් හැමිලීම මෙත් සිත මුල් කරගත් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම අනුගමනය කිරීම තමයි අපිට මේ ණය නිදහස් කියලා දෙන එකම මාර්ගය කියලා බුදුදානහා තියෙන දේශනා කරනවා. ඒවලු මෙත් සිතක් වර්ණ කෙනාට සාමාවදේ යම් පාප කර්මයක් තිබුණා නම් තව උතුරු වෙන්න දෙයක් නැහැ කියලා පෙන්නනවා. ඒ වගේ විදිහ යනවා කියලා. කවදා කාමාවදේ පාප කර්මයකද? තව කාමාවදේ කර්මයකද? ඒ පින ඉක්ම යවන්න බෑ. ඒ මෙත්ිතේ ඒ තරම් බලවත් කියලා පෙන්නනවා. ඉතින් ඉන්න මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සියලුම බෞද්ධයෝ අනික් කාටත් ගියා ගානක් නැහැ හැම කෙනාම කරන්න ඔය කිව්වල පිළිගන්නේ නැති නිසා බෞද්ධත්වයේ පිළිගන්නේ විශේෂයෙන්ම බුද්ධානාදී දේශනා කළ උතුම් ගුණේ අනුකම්පණය කළොත් අපිට මේ හුඟක් ණය නිදහස් වෙන්න පුළුවන්. ඒ ණයකින් නිදහසුන తీරපස්සේ ඒ වෛර කරපු කෙනාට වෛර කරන්න හිතෙන්නේ නැතුව යනවා. වෛර කරන්න කියන කවුතලයක් නැතුව යනවා. ප්‍රවක්‍රමී සාන්ති දිල යනවා. ඒකයි ක්‍රමී. ඒ ක්‍රමීට අකස්තර ගන්න ඕන. දැන් අපිට අය විය යුතු ණයක් පිළිබඳව අප බලාපොරොත්තු ඉන්නේ. අවැඩක්. ඉතින් කලහිමි පදින් කරන කටයුතු කරනවා මෙහෙම පහදලා දෙන්න කියලා කියනවා. දැන් මේකත් බොහොම වැදගත් දෙයක්. දැන් අපි යම් කිසි කෙනෙක්ගේ ණයක් බලාපොරොත්තු වෙලා ඒ බලාපොරොත්තු දැඩි කරගත්තොත් අපිට සිද්ධ වෙනවා ඒ ණය ගෙවනකම අපිට ඉන්න සිද්ධ වෙනවා.
අපේ බලාපොරොත්තුව බෞද්ධයින් හැටියට අප්‍රමාදෝ නිවන් අවබෝධ කරගන්න කියලා හිතී. අප්‍රමාදෝ නිවන් අවබෝධ කරන පතපතා හිතියා. කටයුතු කර කර හිතියා. අරුව මට ණය දුන්නේ කවදා හරි ඔබ දෙයිම. කවදා හරි ඔබ දෙන්නේ ණයකාරීපත් වෙන්නේ නැහැ කිව්වෝ. එහෙනම් කවදා හරි ණය ගන්නකම මම ඉන්නවා කියන දේත් හැදිලා ඉවරයි. එහෙනම් මම පතල නිවන මට ඉක්මන් වෙන්නේ නැහැ. මේකෙන් වැරදි කතාවක් කියනවා. මේක මම මේ මොකද පෙළ දහම් වල නම් දැක්කේ නැහැ. අපි ස්වාමීන් වහන්සේලා මට කිව්ව කතාව. මම තාම දැක්කේ නැහැ පෙළ දහම් පිළේ කතාව. එක්තරා භික්ෂුන් වහන්සේ දෙනවා. ළඟ ළඟ තියෙන කුටි දෙකක ඉඳගෙන භාවනා නියෝගීව ඉන්න විදර්ශනා කර්මස්ථාන වලදී. මේ කර්මස්ථානේ වලනකොට එක හාමුදුරු කෙනෙකුට මහා හාල් කන්දක් පේනවා. මේ හාල් කන්ද පේනකොට මොකද කරන්නේ? ඒ ඉහළ වලන්නේ. දර්ශනීය හොඳට පැහැදිලි වෙනවා මහා හාල් කන්ද. ඊට පස්සේ එහා අනිත් පැත්තේ කුටියේ ඉඳව හාමුදුරන් කතා කරලා ඉන්න ඇවැත්නි හරි පුදුම දෙයක් වෙනවා. නේද භාවනා කරනකොට. මම භාවනා කරේ මට හාල් කන්දක් මෙහිලා පේනවා. ඒකම පුදුම කතාවක්. ඔක වරක් වෙනවා. මම භාවනා කරන හොඳ හාල් කන්දක් පේනවා. දැන් මේක අපි දෙන්නට විශ්ලේෂ ගන්න වෙද්දයක්. අපි බුදුරන් වහන්සේ ගහවලා බුදුරන් වහන්සේ හම් වෙන්න ගියේ. බුදුරන් වහන්සේ මේ කාරණේ කිව්වා උන්වහන්සේ බුදු වැසින් දැකලා කියනවා. ඔය දෙන්නම නැවත වාරයක් ඒ සමාදී. හාල් කන්ද වැවුනහම කියන්නේ. දැන් දෙන්නම භාවනාවට සමාදිනවා දෙන්නට හාල් කන්ද වැවුනා. ඔබට මේ හාල් කන්ද අනික් එක්කලාට පවරන්න. මට වැයිච්ච මේ හාල් කන්ද මේ භික්ෂුවට වේවා කියලා පවරනකොට හාල් කන්ද දෙකම අතුල ගන්න. දෙන්නගේ හිත් දෙක නිදහස් වෙනවා. දැන් මේකට හේතු වහනකට කියනවා. ඔබලා දෙන්න පෙර භවයක ඉඳන්ව දෙන්නේ. යාතකෙල දෙන්නේ. මේ දෙන්න කියලා හිඟාකාගෙන ආපුසම්. දෙන්නම එකතු වෙලා ලැබිච්ච එක හාල් දාලා උයාගෙන තමයි රාත්‍රියේ කන්නේ මොනවා හරි උයාගෙන අම්බලම. එක දවසක් මොකද කරන්නේ මේ හිඟන්නේ ගියාම එක්කෙනෙකුට හාල් හම්බුනේ නැහැ. අනික් යාතකයාට කියනවා. මලත් එකලා හාල් හුල්ලුවක් දාපන්. මං හිත ඉලාකාලා ඔබලා දෙන්න. ඉතින් හිඟන්නගේ ලෝකෙම නේද ඔබ දෙනවමද? ඔව් දිනවමයි මලත් එකලා දාපන්. අයිනම් මම දානවා වගේ කිව්වෙ දෙන්න ඕන. දැන් මෙහෙම පොරොන්දු කරගෙන අර හාල් හින්දුව දාලා ඔයලා දෙන්න. දෙන්න කියලා කෑම කරලා උදියා ගත්තා පස්සේ අර හාල් හින්දුව දෙන්න පොරොන්දු වෙච්ච කෙනා රෑ නැරිලා. පොරොන්දු වෙච්ච කෙනා නෑරිව. දැන් මේ කතාව ඉවර වෙලා ගියට අර මිනිහයාට එන අපත්තියමගේ හාල් හින්දුව ඉවරයි. මොකද දැන් මම කියන්නේ කොහොම ගන්න. අර මිනිහයාට නෑ කොහොමද හාල් හින්දුවක් දෙන්න තිබුණා මට හාල් හින්දුව දෙන්න බැරි වුණා. ඒක යාගේ හිත. මේක ගන්න හිත ඒක දෙන්න හිත. මේ හිත් දෙකේ තිබිච්ච අදහස් දෙක මෙහෙම තියලා සසර ගමනේදී කාලයත් එක අතරම අමතක වෙලා තිබිලා මේ විදර්ශනා භාවනාවේ උපරිම නිදහස ලබන්න එන වෙලාවේදී මේ දෙන්නත් එකතු වෙනවා. කාල් බුණ්ඩුව ගන්න එකතු වෙලා තියෙනවා. දන්නේ නැහැ දෙන්නම්. දැන් මේක තමයි අර කර්ම විවේකයේ වතු කරලා පොලියත් එක්කලා පෙන්වන්නේ කඳු දෙක. දෙන්නත්. ගන්න හාල් කන්ද එකිනෙකට පේනවා. දෙල්ල තියෙන හාල් කන්ද අනික් කෙනාට පේනවා. දැන් මොකද කියලා මේක පියවර තියෙන ක්‍රමී. අර වැඩිච්ච හාල් කන්ද අනික් එක්කෙනාට ලැබේවා කියලා හිතන් පදලකට. අර හාල් හුඬු වෙන අය ගෙවුණා. වැඩිච්ච හාල් කන්ද දීලා. අර මෙයා ගන්න පුදු හාල් කන්ද ලැබිච්ච හින්දා දැන් ඉතින් හරිනේ. දෙකම අතු උදාන. දෙල්ල ටිවිච් එක දුන්නා ගන්න ටිවිච් එක ගත්තා දැන් ඉතින් ආයෙත් නෑ කේ මාන්තිකත්තේ ගොඩ නගන්නේ. අර මේ පාටි ඉවරයි. දෙනා නිදහස් වෙනවා. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඉතින් අපි මනෝමය නිර්මාණයේ පවා ණය ගෙවීම තියෙන හොඳ ක්‍රමයි. හැබැයි කපටි කපට කරන්න බෑ කාගෙන් හරි හත්තලන් හරි හත්තලන් වල උඩ හත්තලන් වේවා කරන හරියන්නේ ඒ කපටිකම. ඒ જાතිය කරන්න බෑ. ඒක අර කොහොමද දෙන්නම අත්හැරලා යන දෙන්නගේ අන්තිම අවස්ථාවේදී ගැලපෙන දෙයක් වුණා. ඒකයි එහෙම වුණේ. ඒ වගේම යම් කිසි මිනිස්සියෙක් අතර නම් ගණීවාවන දෙකකින් එක දෙන්න ඕනේ ගණීවාවන දෙයක් ගත්තා. නමුත් ඒ අමනුෂ්‍ය ලෝකයකට ගියාම අර සියුම් දෙය යට ගැලපෙනවා. ඒක නිසා ඒක යට ලැබෙනවා. එහෙම ණය ගෙවෙනවා ඒක පොත. නී ඒ වගේ කොයි ක්‍රමයෙන් හරි අපිට අය වෙන්න දෙයක් තියෙනවා. ලැබුණොත් දුන්නාම මගේ බලාපොරොත්තුවක්. ඕක යන බලාපොරොත්තු වෙන එකත් මට ඕක දෙයක් ඉඳ වෙනවා. මං හදනේ අප්‍රමාදව නිවන් අවබෝධ මේ දුකෙන් නිදහස් වෙනවා. සමහරලාට මේක මං සසෙද්දී ඔබෙන් ගත් එකක් නිසා උට දෙන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම එකක් වෙන්නත් බැරි කමක්. කොයි එක වුණත් කමක් මට ලැබිච්ච හරිය මං කටයුතු කරගන්න. එහෙනම් මේ තිසර ණයට දීලා ගන්න බැයි නම් ණයට දීලා ගන්න බැරි කරන නිදින් එක වෙනවද? මේක වෙනදාමක්. එදා ණයට දෙන්න දෙන්න හරියට ගැන කතා කරන්න යන්නේ නැහැ. නොදුන්න හරියින් දෙනකම් මම දෙන්න විදිහක් නැහැ කියලා නිකන් ඉන්නවා. මේ ව්‍යාපාරය කරන්න බැහැ නේ මොකද කියලා අත්තම් කියන නිකන් ඉඳි ඔක්කොම. එහෙම කළාම තීරු කරගන්න. දුන්න දේ පිළිබඳ බලාපොරොත්තු තියාගෙන ඉන්දියන් එක මහා බය ආන්නේ. එන්නත් සායිනාස්ස. ඔව්. මහිය දේව රහතන් වහන්සේ උපාසක මහත්මිය කිව්වට සතර පාය. ඔව් එහෙම කියනවා කතාව. සුළුකුළු උපාසක මහත්මියත් එක්කලා
දිව්‍ය ලෝකේ අපායේ වටහවුමක් ගිහින් ආවා ඉද්දිවල. මලී දේව හාමුදුරන්ගේ තියෙන අභිඥා බලයම එකදී. එක ගිහිල්ලා එනකොට එයා තෙල් කලයක් අරගෙන ඉවිල්ලා හිටන් දීලා දෙන්න ඉස්සෙල්ලා ඒ වංශය මෙහෙදී තෙල් කලෙ දුන්නම. එයා කරගත පාපේ නිහර ඔසුපත් නරකෙක ඉපදිලා හිටිය දුක් වේදිකි. මේ අනකුර මේ බුද්ධිලයා දැක්කා මේ සුළුගුණ උපාසක මහත්තයා. දැකලා මතක් වුණා අර ගත්ත තෙල් කලෙ. මගේ තෙල් කලෙ දීලා පළව කියලා කෑගෙනවා. උන්වහන්සේ බලපුවා උන්වහන්සේ දිවැසින් දැක්කා. මේ ඉලන්නේ හවල් කාලේ නැවෙච්ච තෙල් කලෙ. මේක දෙල්ල ක්‍රමයක් තියෙනවා දෙන්න වරෝ කියන්න කිව්වා. ඉතින් වාද මත දෙන්න වරෝ කියලා එන්නා. දැන් අර මිනිහා බලා ඉන්නා දිනක. අර අපා ඉඳලු. බැල මේව කරනවා ඉතින් ඔසුපත් නරකේ නිසා ඒ අවස්ථාව තියෙනවා. අටවහන රකේ කියන ඕවා සී කරන්න පුළුවන් හැකියාව නැහැ දුක වැඩි. ඊට පස්සේ මොකද කරන්නේ තෙල් කලයක් අරගෙන ඉවිල්ලා තෙල් කලින් වහම් පත්තු කරලා ඒ මහා පින අර අපාගත වෙලා හිටන් තෙල් ඉල්ලපු එක හරිච්ච ණය ගෙවෙන්නේ යට අනුභවයන් කරලා. අනුභවයන් කරනකොට අර යට අතීවිත ලැබුණා. අර බලාපොරොත්තු ඉෂ්ට වුණා. ණය ගෙවුවා. ඒ නැවේ චිත්ත ප්‍රසාදයත් එක්කලා මෙතන විදිහට අහුත් ඒ දුක කියන උත් බුදු. අර ණයෙ නිදහස් වුණා කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඉතින් අපි දන්නේ නැති දේවල්. සමහර වෙලාවට අපි එකක් මේ ණය ගන්න දෙනවා කියන එක දෙල්ලමක් නෙමෙයි. තාත්තායි පුතායි පුතායි තාත්තායි මේ දින් ණය ගන්න දෙනවටත් උපදී. අම්මා තාත්තා දිනට දරුවෝ වෙලා උපදී. දරුවෝ අම්මා තාත්තලා ණය ගෙවන්න යනවා ණය ගන්න යනවා. අම්මා තාත්තා වෙලා ඉතින් දරුවන්ගේ ණය ගන්නවා ණය දෙනවා. ඔය ණය ගන්න දිනවා තමයි මේ සසිරෙදී බොහෝ කොටම මේ සමාජයේ බැඳිලා හැදිලා මේ හිතවත් තම මිතුරුකම් වලට බැඳිලා තමන්ගේ කොමට බැඳිලා ගෙවන්නේ ඔයදී. ඔය ගෙවලා ඉවරේන කම් මල හිත වෙනස් වෙන්නේ. මේ සමහර ණය ගණ්ඩාපේ කම් පිට කරන්නේ අම්මලා ගහලා තාත්තලා ගහලා බඩු පොළවේ ගහලා කල්ලා හිටන් හල්ලි ඉතර ගිහලා ඌ විනාශ කරලා දා. මොනවා කරන්නේ පොඩි එකා බල විශ්වාසනේ උට මුකුත් කියන්න එපා. අර ලොකු එකා ඉන්නා ඒකම් පිටේ ණය දෙන්න ඇවිදින්න. ඒක ධාරිය මුගුරු පෙරාගෙන හරි හැම කරලා අප්පම කරලා ඉතින් පුළුවන් හැටියට කල් දෙකක් දෙන්නා. මේක කාල කන්නේ මු රස්සාව කරගන්නෙත් නෑ. මේක මේ පෞරුතම හයිපා කරපේකි. මේකට වෙයිද අපි දහවලිය කියලා දෙන්නේ. මු රස්සාව කරන එකන්නේ. අර දිනේම එකක් හක් වෙන්නේ උඩ බලන්න. දැන් මෙහි මෙ අපිට අද දකින්න හම්බෙනවා. මොකද මේ? ණය දෙන්න ආපේ කා ණය දීලා ඉවරේනකම ඌ එපා වෙනවා. ඌට පියමනාපයක් නෑ. දණ්ඩමයි හදන්නේ. ණය ගණ්ඩාපේ කා කොච්චර ඇදලා ගත්තත් දහ මරන්න හදලා ගත්තත්. එහි ආදරේ අද වෙන්නේ. දීරයිවෙන්න කම ආදරය අඩු වෙනවා දෙල්ලම හිතෙනවා කොච්චර අරගෙන ගියත් අසාධාරණ කිව්වත් එහෙම කියන්න එපා මම පොඩි එකක් මොනවා කරන්න ඌ කාවෙන් කන්නේ ඌ කාවෙන් ඉල්ලන්නේ අපෙන් ඉල්ලන්නේ නැතු ඒ වශයෙන්ම දෙන එක ගැන එහෙම කියන්නේ කොච්චර දුන්නත් මම දැන් මෙහෙම ගතියක් මේ මේ සමාජයේ දකින්න තියෙනවා ඔය දිනේ මොකද්ද සසරේදී ණය ගත් එකයි දුන්න එකයි දෙකේ විපාකේ නැහැ මේක දකින්න ඕනේ